තමන්තුරේ වැඩ කරපු කාලෙත් දින 100ක නිවාඩුවක් යර නොදී යා තියාගත්තා. එයා මෙඩිකල් නිසා එයාට වෛද කරනවා. එයා මේ බොන් මත්පැන් ගන්න නැහැ. අවුරුද්දන් 8ක් පීඩනයෙන් තිබුණේ. හැමතැනම යාට කෙනෙක්ම් කරලා කරලා. මේ පොලිසියෙන් අපි මොන මොනක් ප්‍රශ්න වැඩ ඇති කරද? ඒ උන් මට කිව්වේ නැහැ දරුව මොනා. මේ වනසිංහ මල්ලි මේ වෙලා දැන් උන් වෙඩි තියන්න පටන් ගෙන කියලා කිව්වා. පුතා ආව මොන රැවල් පොලිසියට බාර වෙන්න කියලා. ඒකෝ මෙයාට මඟදී ලාහු කරලා දෙන වෙඩි තියලා තිබුණා කැබ් එකට. දරුවට පොලිස් වෙන නසාදානක හැමතැනම වුණා. උඹ මෙඩිකල් ගරන් තියෙන පගාවට කි කිය පොලිසිය රාලහමිලා මෙයාට කිව්වා. දරුවා බාර වුණා. ගෙදර ගිහලා මට වැඳලා ගියා. අර අඟුලි මාල වෙච්ච දේ කතාව තමයි වෙලා තියෙන. මගේ දරුවා මෙහෙ මේ තත්තර ගත්තේ සමාජයේ. මම මෙතන යාට මුල්ල ඉඳලම කරමු කියන හිලිකා. එයාට තලා ගෞනේ පොලිසිය දෙන තියා ප්‍රශ්න ඇති කරලා ඇති කරලා එයා පොලිසිය පිටු හතම අර කොලේක ලියලා දීලා ඒක විභාග කර කර බවුනියා පොලිය ඕමන්ත් මේක පුලියන්කොළම් පොලිසියත් එහෙම කරගෙන ගියා. පස්සේ ඒක ලොකු සර්ලා ළඟට ගිහිල්ලා ආපහු ඉතින් එතන අතෑර දාලා හිටියා පුතා. පස්සේ මේ එයා සමන්තුරේ වැඩ කරපු කාලේ දින 100ක නිවාඩුවක් යර නොදී යා තියාගත්තා. එයා මෙඩිකල් නිසා එයාට වෛද කරනවා. එයා යුනිෆෝම් අඳින්න නැති නිසා එහෙම ඉතින් කරලා එයාට එක එක ප්‍රශ්න දානවා. එයා මේ බොන් මත්පැන් ගන්න නැහැ. 2012 ඉඳලා එයා අසනීපයක් තියෙන මේ කකුල ඔපරේෂන් කරලා. එයාට එන්න මෙඩිකල් නිසා අඳින්න බෑ මේ කල යුනිෆෝම් අඳින්න බෑ. එයාට ඉන්නේ මෙල්ලු පේරාදෙනි ලොකුම ඩොක්ටර් දීලා තියෙන මෙඩිකල් සහතිකයා. ඒ සහතිකයා තමයි ඒ දරුවා හිටියේ. ඒ ඉන්න කාලේ එහත් ඉන්නකොට දින 100ක නිවාඩුවක් දුන්නේ නැතු හිටියා. මේ සමන්තුරේ වැඩ කරපු කාලේ. ඉතින් ඔය පීඩනේ යාට අවුරුද්දන් 8ක් පීඩනයෙන් තිබුණේ. හැමතැනම යාට කෙනෙක්ම් කරලා කරලා. පස්සේ ඉතින් ඊට පස්සේ මේ පොලිසියෙන් අපි මොන මොනක් ප්‍රශ්න වැඩ ඇති කරද? ඒ උන් මට කිව්වේ නෑ දරුව මොනවද. කිව්වනම් මම දරුවට කියන පුතේ රස්සාව දාලා ගෙදරින් මගේ අප්පා කියලා මම කියනවා. මම මුකුත් දැනගෙන හිටියේ නෑ. ඊයේ ওই මොහොත වෙනකොට මේ අපේ සුදු පුතගේ ආලුවෙක් එතන හිටියා වැඩ කර. ඒ ආලුව තමයි කෝල් කරලා කිව්වේ මේ වනසිංහ මල්ලි මේ වෙලා දැන් උන් වෙඩි තියන්න පටන් ගෙන කියලා කිව්වා. ඉතින් ඒ කියලා මේ ෆයර් කැන්ඩිචර පුතා ආව මොන රැවල් පොලිසියට බාර වෙන්න කියලා. ඒකෝ මෙයාට මඟදී ලාහු කරලා දෙන වෙඩි තියලා තිබුණා කැබ් එකට. වැදිලා තිබුණ නෑ. ඊට පස්සේ අපි කිව්වා යාල් ලාහු වලට යන්න මේ මොන රැවල්ට යන්න එපා පුතා. ඔයාල මා තාත් බාධක මඟ තියෙනවා. ඔයා ඉතින් ඇතිවලි පොලිසියට බාර වෙන්න කිව්වට පස්සේ ගිහලා ඇතිවලි පොලිසියට තියලුම් බණුවට බාර දීලා එයා බාර වුණා. අඟුලි මාල වෙච්ච දේ කතාව තමයි වෙලා තියෙන. මගේ දරුවා මෙහෙ මේ තත්තර ගත්තේ සමාජයේ. මගේ දරුවා නැත්නම් හරි හොඳ දරුවෙක්. ඕනි කෙනෙකුගේ ඇවිල්ලා ඕනි කෙනෙකු අහන්න කියනවා මං. දරුවෝ මං හරි කරලා තියෙන කියලා මේ වෙනකම් මේ ගාමේ. ඒ මගේ දරුවන්ට තමයි ඔය අසාධාරණ වෙලා තියෙන්නේ. ඒත් දරුවා අයිය කෝල් එක කරන් කිව්වනම් අම්මා මට මේ ප්‍රශ්නයක් තියෙනවා කියලා මට කිව්වනම් මම වැඳලා කියනවා මගේ පුතා රස්සව දාලා ගෙදර එන්න මගේ මෑණික කියලා මං කියනවා. මට කිව්වේ නෑ සර්. කිව්වේ නැති නිසා තමයි අද ඉන්න මම. මට කිව්වොත් මම කවදාකවත් මගේ දරුවා මම පිටාතින් දාන්නේ නැහැ. මගේ දරුවාට මම එච්චර ආදරේ. සීමාවක් නැතුව ගිහිල්ලා. අද අපිට දුකයි දැන් අපිටත් දුකයි. වෙච්ච ප්‍රශ්නෙටත් දුකයි. ඉතින් කරන් දෙන්නේ දරුවා එතනට ගත්තේ කවුද කියන එක මම දැන් හිතන්නේ. දරුවට පොලිස් වලට ගියා. පොලිස් වෙන අසාධාරණක හැමතැනම වුණා. එයා මෙඩිකල් නිසා වෙනම උඹ මෙඩිකල් ගරන් තියෙන පගාවට කි කිය පොලිසිය රාලහමිලා මෙයාට කිව්වා. උඹ නිකන් ඉඳන් කන්නේ පඩි කියලා තියෙනවා. ඒ මෙහෙම දරුවට ඉතින් ගොඩක් දේවල් එහෙම කියමු මෙයා තේ මිනිහෙක්නේ. එයාලට මේ පීඩනේ ඇවිල්ලා තියෙනවා. ඊයේ ගෙදර ඇවිල්ලා මොකද කියන්නේ? මොකක් කියුවේ නැහැ පුතා. ඉතින් අතන ඇවිල්ලා මොනරාගල යන හදනකොට අපි පුතාල කිව්වා උඹ මොණ්ඩාල යන්න එපා. දැන් හැමතැනම උඹ අල්ලන්න හදනේ. උඹ මේ ඇතිමලි පොලිසියට බාර යන් කිව්වා. ඊට පස්සේ ගිහලා ඇතිමලි පොලිසියට සීලොම් බඩු මුට්ටු බාර දීලා දරුවා බාර වුණා. ගෙදර ගිහලා මට වැඳලා ගියා. එයාට අර බූස්ටර් එන්නේ නැති විදපු දවසේ එයා ගෙදර ඇවිල්ලා ගියා. ඒ දැන් මෙයා පොලිසියෙන් දැන් මේ ප්‍රවෘත්ති වල දෙන්නේ එයා නිවාඩු ඇවිල්ලා මේ ඊයේ පෙරේද ඇවිල්ලා ගියා. එහෙම නෙමෙයි ගියේ. එයා බූස්ටර් එන්න තිබු දවසේ යට උණ ගත්ත නිසා එයා එදා විදපු ගමන් ආවා මේ අනික හොද උදේ ගියා. ඊට නිවාඩු හම්බුනේ යට 11 මාසේ 12 වෙනිදා නිවාඩු හම්බුණා. 19 වෙනිදා එයා අපව ගිල්ල පොලිසියට වාර්තා කරා. එයාට මොනාරි පොලිසියගෙන් තියෙන අසාධාරණ. එයා මත්පැන් බොන්නේ නැහැ නිසා පාටි වලට යන්නේ නැහැ. එයාට බෑ එහෙම කරන්න. ඒ නිසා ඉතින් මේ එක එකනක් බලපෑම් යට ඇවිල්ලා තියෙනවා. හැම සැරේම නිවාඩු එයාගේ පස්සර දානවා. ඒත් මෙයාට කියලා දෙනවා මේ කසි පුත අල් හතර දුක දල්ලගෙන ඒක මෙයා කරලා කියලා කියනද මම පොලිසිය හිටියේ නැති නිසා මට ඒක කියන්න බෑ. එහෙම කියලා තියෙන දිස්සෙ එයා අල්ලලා ගෙනල්ලා දුන්නත් කියලා මම හිතනවා. එහෙම දන්නේ නැහැ හරියට ඒක. ඉතින් මම කියන මම පොලිසිය වැඩ කරේ නැහැ නේ. මම දන්නේ ඊයේ වෙනකොට ඔය සිද්ධි. ඒ හින්දා ඉතින් එහෙමතු එලාරයි කියන මේ දරුවට අසාධාරණයක් වෙලා තියෙන මේ පොලිසියම තමයි. තිරුක්කෝවිල් පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිටි පොලිස් සැරයන්වරයෙකු විසින් ඊයේ දින රාත්‍රී එම පොලිස් ස්ථානයේ ප්‍රධාන දොට්ටුවේ රාජකාරියෝද්වා සිටි පොලිස් නිලධාරියාගේ රාජකාරී ගිනි අවිය උදුරාගෙන
පොලිස්ථානය තුළ සිටි නිලධාරීන්ට සහ එම අවස්ථාවේ ජීප් රථයකින් පොලිස්ථානයට පැමිණි ස්ථානාධිපතිවරයා ඇතුළු තවත් නිලධාරීන් පිරිසකට වෙඩි තබා තිබුණා. මේ වෙඩි තැබීමෙන් මේ වන විට පොලිස් නිලධාරීන් 4 දෙනෙක් වූ මියගොස් තිබෙනවා. ඒ වගේම තුවාල ලැබූ ස්ථානාධිපතිවරයා ඇතුළු තවත් නිලධාරීන් 3 දෙනෙකු කල්මුණ අක්‍රපත්ව සහ තිරුක්කෝවිල් යන රෝහල්වලට ඇතුළත්ව ප්‍රතිකාර ලැබුමින් පසු වෙනවා. මිය ගිය නිලධාරීන් අතර පොලිස් ඇරයන්වරයෙක්, පොලිස් කොස්තාපලවරු 2 දෙනෙක් සහ පොලිස් කොස්තාපල් රියදුරෙක් සිටිනවා. ඒ වගේම මෙම සැරයන්වරයා විසින් වෙඩි තැබීමෙන් පසුව T56 වර්ගයේ ගිනි අවි දෙකක්, ඒ වගේම මෙම ගිනි අවි සඳහා භාවිතා කරනු ලබන ජීව උණ්ඩ සහිත පතුරම් ගැබ් 19ද සමග ඔහුට අයත් පෞද්ගලික කැබ් රථයකින් ඔහු පදිංචි ප්‍රදේශය වන ඇතිමලේ ප්‍රදේශයට ගමන් කොට තිබෙනවා. ඉන්පසු ඔහු ඇතිමලේ පොලිස් ස්ථානයට ගොස් ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයාට භාර වී තිබුණා. ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මෙම සැරයන්වරයා අත්අඩංගුවටගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අම්පාර මුලස්ථාන පොලිසියට බාර දෙනු ලැබුවා. නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයාගේ ඍජු අධීක්ෂණ යටතේ අම්පාර කොට්ටාෂ භාර නිලධාරියා විසින් සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ සහ ස්ථානාධිපතිවරයෙකුගේ යුත් නිලධාරි කණ්ඩායමක් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පත් කර තිබෙනවා. ඔවුන් විසින් මෙම වෙඩි තැබීමට හේතුව කුමක්ද යන්න අනාවරණය කර ගැනීම සඳහා තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරමින් පවතිනවා.